මෙරටේ බලශක්ති සහ විදුලි බල ක්ෂේත්‍රවලට බලපෑමක් ඇතිවන ආකාරයේ ප්‍රවෘත්ති නිර්මාණය වීම නිසා එක පැත්තකින් මේ වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම පහුගිය කාලේ අසීරු කාලෙක අපිට අඛණ්ඩව සැපයුම් කරපු සැපයුම්කරුවන් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කරුණු පැහැදිලි කරනවා වගේම මේ වන විට පහුගිය සති තුනේ සිදු කරන ලද ප්‍රකාශ, පුවත්පත්වල පළ කරන ලද විවිධ ලිපි, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද විවිධ සඳහන් ඇතුළු එවැනි අසත්‍ය සහ නොමග යවන කාරණා පිළිබඳව මේ වන විටත් නීත්‍යානුකූලව කටයුතු කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වන ඉදිරි සතියේ පෞද්ගලිකවම මම මට එරෙහිව එහෙම නැත්නම් මා ඉන්දන ආනයනයේදී එහෙම නැත්නම් ගල් අඟුරු ආනයනයේදී එහෙම නැත්නම් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී හෝ බලපෑමක් සිදු කරා, එහෙම නැත්නම් අවාසියක් සිදු කරා, අලාභයක් සිදු කරා, එහෙම නැත්නම් මූල්‍ය ඉපීමක් කරා කියන ඒ කාරණා වෙනුවෙන් වෙන වෙනම නෛතික වශයෙන් කටයුතු කරනවා. එනිසා ඉදිරි සතියේ ඒ සියලුම පුද්ගලයන්ට එරෙහිව එන්ත්‍රවාසී යැවීමට පෞද්ගලික මගේ නීතිඥවරුත්, ඒ වගේම කණිත්‍ය සංස්ථා වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුත්, ගල්ලංගුරු සමාගම වෙනුවෙන් ගල්ලංගුරු සමාගමේ නීතිඥවරුත් කටයුතු කරනවා. මේ වන විටත් ගල්ලංගුරු සමාගම එක්තරා ජාතික පුවත්පතකට දැනටමත් ඒ පුවත්පතට ඒ සමාගම ඒ ලිපිය ලියපු මාධ්‍ය වේදියාට එරෙහිව නීතිමය කටයුතු කරලා තියෙනවා. මොකද ඉල්ලීමක් කර එක නිවැරදි කරන්න කියලා ඒ ලිපිය නිවැරදි වීමක් සිදු වුණේ නැහැ. ඒ නිසා නීත්‍යානුකූලව කටයුතු කරන්න දැන් ඒ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිරා පවා කියලා තිබුණා නෛතික කටයුතු කරනකම් බලන් ඉන්නේ කියලා. නමුත් අපිට මහජන උපයෝගිතා කොමිසමට විරුද්ධව නෙවෙයි පුද්ගලයෙක් කරපු ප්‍රකාශයක්. මොකද මහජන උපයෝගිතා කොමිසමේ අනිත් සමාජිකයන් දරන්නේ නැති මතයක් තමයි සභාපතිරා හැටියට එල්ල කරලා තිබුණේ. එනිසා ඒකටත් මේ අදාළ සමාගම් ඒ වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මෙරටට ආනයනය කරන සෑම ඉන්ධන බිඳුවකම තත්ව සහතිකයක් ලබා ගැනීමෙන් පසු ඒවා අලවි සඳහා පියවර ගන්නා බව කනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව බාල බොරතෙල් ආනයනය කරන බවට ඇතමුන් සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. මේක මම දැක්ක සමහර තැන්වල තියෙනවා මේ බාල බොරතෙල් ගෙනත් තියෙන කියලා. ඊයේ පෙරේදාත් මම දැක්ක මේ පිරිපහදුවේ කාලයක් කටයුතු කරපු දැන් සේවය නොකරන පිරිස්පව කියනවා. මේ පහුගිය කාලවල අපේ රටට ආනයනය කරපු බොරතෙල් වල මේ හැම බොරතෙල් විශේෂම තියෙනවා නිෂ්පාදනය කරන ප්‍රමාණයේ යම් යම් වෙනස් වීම් තියෙනවා. කොයි තැනකවත් මේ රටට ආනයනය කරන බොරතෙල් ප්‍රමිතිය බලන්නේ නැතුව ගන්නේ නැහැ. මේ රටට ආනයනය කරන හැම ඉන්ධන බිඳුවක්ම බොරතෙල් වෙන්න පුළුවන්, පිරිපහදු වෙන්න පුළුවන්, කරපුවා වෙන්න පුළුවන්, ඒ හැම එකක්ම තත්ත්ව සහතිකකින් පසුව තමයි ඒක ආනයනය කිරීම සඳහා පියවර ගන්නේ. ලංකාවට පස්සේ ගොඩබෑමේ කටයුතු කරන්නේ එවැනි ආකාරයේ සහතිකකින් පස්සේ. ඒ නිසා මේ චෝදනාව සම්පූර්ණයෙන් අපි ප්‍රතික්ෂේප කරනවා. මම ඒ ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා නියෝජිතයන්ගෙන්, මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මට චෝදනා කරනවා වෙනුවට, රජයට චෝදනා කරනවා වෙනුවට කවුරු රජයේ හරි මම හරි මේ අමාත්‍යංශය හරි කවුරු හරි ගසා කාලා තියෙනවනම් වැරද්දක් කළා තියෙනවනම් කරුණා කරලා යන්න ආයතන කීපයක් තියෙනවා. කරුණා කරලා යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. එහෙම නැත්නම් යන්න අල්ලස් කොමිසමට. එහෙම නැත්නම් ඔබතුමාලා යන්න අධිකරණයට. මේ ගිහිල්ලා ඔබතුමාලාගේ ලේකන ඉදිරිපත් කරන්න. එතන මේ රාජ්‍ය නිලධාරින්ට පුළුවන් මේ ඇවිල්ලා මේ කරපු ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කරන්න.